පත ඒමත් නැත්නම් හොල්මන් කතා බලන්න අපි කවුරුත් කැමතිනෙ කාටරි කියන්න පුළුවන් හොල්මං කියල දෙයක් නැහැ ඒෙල්වෙන මනසෝක බොරුවක් කියලා. නමුතිතිං අදටත් ඒ බව දැන දනම අපි කොයි කවුරුත් කැමතිනේ දෙවල් රසවිනින්න.ඒනිසාම විනිසූලාාවේ ප්‍රචලිත ජන ප්‍රවාදයක් වන සයෝනායක්ෂණියගේ කතාව අද ඔබට කියනට අප හිතුවා. මේ වංචාකාරී සැමියන් පසු පසේන සයෝනායක්ෂණය. මහත්තරනිි මං ඔබේ ප්‍රශ්නයක් අහන්නද. ඔබේ භාරයාව ටෝ පෙම්වතයට වංචානු කරසිටීමට ඔබ ටොහොද හේතුවක් අවශ්‍යයිද. ඔබේ පිළිතුරක් කුමක්කෝත් මේ හේතුවනක් ඔබ දැනගත යුතුමයි. ඒ තමයි සයෝනා විශේෂයෙන්ම ඔබ පිෙනනිසිවුලාවේ සංචාරයකට ගියෝ? ඔබට අනිවාරෙන්මය මොුණ ගැසේවි. ඊට පෙර ඔබ ඇගෙන දැනගත යුතුමයි. ඉතින පි බලමු කවුද මේ සයෝනා. සයෝන කියන්නේ සිය බිරිදර වංචා කරන ස්ම්පුලෂන්නාම් මුසාබස්දුරන පිරිමින්ට එරෙහිව? මාරාන්තිකලෙස්ස යුක්තය පසින්දලන යක්ෂණිය. සාමානයෙන් ඇය සුදු පැති වස්රාබරණයෙන් සැරසේ රාත්‍රී පාලු මාර්ගවල් සහබීදියවුණන සැරිසරන්න බවල් කියවන්නේ. ඇය විතේක හුද කලා රේදරුගේ මෝටරත්තෙකට අත දමනතර. තවත්තටක පාගමිින්න්න පිරිමේෙකුගෙන් දුම්වැටයා කිල්ලාසිටීමට පෙළම්බෙනවා හම්බු හමුවීමක් සේ පෙරුණද සයෝනායිසේ හතදමන්නේ තමාගේ ගොදුරකට පමණයි. එහෙම නඟතින් බයවෙන්න දෙයක් නෑ. වැරදිකරන්න ස්වාම්පපුලිෂයන්ට පමණයි ඇය කරදර කරන්නේ. ඔබ ඔබේ බිරිඳර විශ්වාසන්තරම් ඔබට බියවීමට කිසිම හේතුවක් නෑ. එහෙම්ම නැත් නම්! මං ප්‍රාර්ථනා කරනවා ඔබට සයෝනාව මුුණ නොගෙසේවා කියලා. බැල බැල්මටම රාත්‍රයේ අඩාන්දුුරු වාලෝකයේදී සයනා රෝමත් ලඳක් ලෙස දර්ශනය වුවත් ඇගේ මූුණ දෙස ඔබ විමසිල්ලෙන් බැලුවොත් ඇහට සැබවිම්්ම මූනක් නොමැති බව ඔබට පෙනෙවි. සමින් ොර ඉස්ක බැලකින් යුතු ඇගේ මකය දිරාපත් උල්තත්තුවලින් පිටලේෙනවා ඇගේ සැබෑස්රෝපය ඕනෑම ශක්තිමත් පුරුෂයෙකු සියසුන් කිරීමට සමත්ත වවා. එදකින් නොනැවති ඇභීෂනාත්මක ප්‍රහාර එල්ල කරමින් ඔහව මරාතැමීමටත් නොපැකිලෙනවා. පුරාවර්තයට අනුවනම් සයනා නිර්මාණය වෙලා තියන්න මෙහමයි. කලක් ඇ වනිසිවුලාවේ ඇතගම කතරියෙන් විවාජීවිතයක් ගතකළ රූමත් ලාබාල තරුණිය. එකලමලි සලෙස හැඳින්වූ ඇහට කඩ තරුෙක්කිදිය. ලිසා නිවසල ගංගාවේ ඇඳම්මනාදම ස්නානය කරද්දි ගම්මානය තරුණේ ඇ දෙෙස නිර්තරම හරින් බලාසිීමට පුරුදුනා දින ඇගේ අත්තටම ඕගෙමේ ක්‍රියාවවාසු වෙනවා දැඩි කෝපයට පත්තන මෙිලිසාගේෙන් බේරීමට ඕ මසාක්්‍යද බානවා ඕහ පවසන්නේ මෙලිසාගේ ස්වාම් පුරුෂාසාහ ඇගේෙන් මවාතර අයතා සම්බන්ධාවයක් තිබෙන බවයි ඒක කියන්නේ නැන්දම්මයි බෑනයි අතර අනියම් සම්බන්තාවයක් තියෙන කියලා ඒ සැබෑවක් ලෙස සිතුූ මලිසා නිම් හිම්නති කෝපයෙන් ඒ ෂනිකෝම සිය නිවසවිත ආවා සිය පුතා සමඟ නිදා සිටන සෝමයා දැකමලිසා ගෙට ගිනි තැබුවේ ඔවුන් දෙදනාම පිලිසිමේ යමට සලස්වුමින්. ඉන් පසුව ඇයාපද නිවසේ හිදිසිය මොව කරාගොස් ඇයක කුසට මන්න පාරවල්දී මරාදැමවා ඒත් මේ අමට පෙරමිලිසාගේ මව ඇයට මෙසේ ශාප කලා ඔය යාලඇතිනෙ? අම්ම කෙනෙක් තමගේ දරුවෙක්ට හොඳකට හෝ නරකට කුමන හෝදයක් ප්‍රාර්ථනාකරොත් එය අනිවාර මිෂ්ට වෙනව කියලා. ඉතින් මෙලි සරත්තුනේ අන්න ඒ දේමයි. ඒ කිය කියන්නේ බොරුකාර පිරිමින්ගෙන් හා භාරයාවන්ට ංචා කරන පිරිමින්ගෙන් පලිගන්නා යක්ෂණයක් බවට මලිසා පත්වේවායි කියල තමයි ඇගේ මව ඈට්‍යාප කළේ. ඉතින් අහිංසක තරුණ රූමත්මලිසා. යක්ෂණයක් කූසායෝනා බවට පත්වන්නේ ඉන් අනතුරුවයි. වැම් පයිසගෙන් ගැවෙන්න සුදුලුවූුණු පවිච්චි කරනවා වගේම සයෝනාගෙන් ගැලවීම උපක්‍රමයක් ලෙස වනිසියුලාවේ පිරිමිය අය තුංකලල්පයක් ඔවන්ගේ සාක්කුවේ තබාගෙනයෑම ජනප්‍රවාදයක්. එවන් අවස්ථාවලදී ඇ පහර දෙන්නේ නැති බවයි ඔවුන් කියන්නේ. එහෙත්තවමත් ඇයගින් ගලවීමට නම් හොඳමසා සාාර්ථකම ක්‍රමයලෙස ඔවුන් කියාසිරින්නේ ඔබේ ආදරණය බිරිந்தට හෝ පෙම්මතියට අවං කලස ජීවත්த்தைීමයි.